අමල්ට 10ක් ඉන්නවා ලුවන්ට 9ක් ඉන්නවා මට 8යි ඉන්නේ කියලා ලදත් මට එකෙක් කැපුණොත් මං 7යි කියන ඉවල හිතන්න එපා මේකේ මාතර ෆ්‍රීලන් නිෂ්පාදන ලෝ පුරා රටවල් සමූහයකට විහිද යන්නේද තත්ත්වෙමින්ම ගුණාත්මකභාවය 100%ක්ම සනාථ කරලා තියෙන නිසායි ලෝවටව රස බෙදෙමින් මාතර ෆ්‍රීලන් රෝෂා ඇයි චානුකට මන අපේ පලනවන්නේ චානුක ඇතර මට මුළු ගීතයම ඉන්නේ පිච් එකෙන් උඩ මට දැනුනේ එහෙම තමයි මුළු ගීතයම පොඩි කන්ට්‍රෝල් එකක් නැතුව මුළු ගීතයම ගායනා කරන්නේ පොඩි පිච් එකකින් උඩ කියලා. ඔහු වෙනස් විදිය ගීතයක් තෝරගෙන තියෙනවා මෙතෙක් කල ගායනා කරපු ගීතත් එක්ක ගත්තා. මට මං සංසන්දනේ මගේ ඔළුවෙන් ඇත්තටම මං සංසන්දනේ කරා දිල්මීගේ ටැලන්ට් එක සහ චානුගේ ටැලන්ට් එක අනුව මම ඇත්තට මගේ වෝට් එක මං තියාගන්න ඕනේද නැද්ද කියන එක. ඇත්තට මගේ තරඟකාරිනියක් නිසා නෙමෙයි මං කියන්නේ මං හිතනවා ඊට වඩා චානුකට වැඩිය දෙයක් දිල්මිගේ කටහඬේ සහ ඇයට ඇබිලිටි එක වැඩි කියලා චානුක එක ස්ටයිල් එකේ ගායනා කළා තියෙන හැබැයි මේ ගීතය මට මුළු පිච් එකම තියෙන්නේ වෙන තැනක කියලා තමයි මට හිතෙන්නේ. කියන්නේ පොඩි ඕවර් කන්ට්‍රෝල් නැති තැනක තියෙන්නේ මුළු ගායනයම කියන එක තමයි මට පේන්නේ. අමල් පිච් එක කියන්නේ ඔබේ මූලිකම කාරණාව මුළු ගීතේ පුරාම මෙහෙම තියෙද්දි ඇයි ඔබ මනාපයක් ලබා දෙන්නේ එතකොට? මම ලබා දෙන්නේ ගීතේ හරියට ගායනා කරපු හින්දා දිල්මිත් එක බලනකොට නම් දිල්මිට වැඩි ගායනය හරියටම නැති වෙන ගායනක් තමයි මේ තිබුණේ. මොකද හේතුව මේක හරියටම දැනගන්න ඕනේ පිච් එක උඩද තිබුණේ නැත්නම් ඇබිලිටි එක වැඩි කියන කැලෙන්ද මේක මේ වෝට් එක දුන්නේ නැත්තේ කියන එක. මොකද හේතුව වෝට් එක දිල්මි ගායනා කරන දිල්මි ස්ටයිල් එකට චානුක ගායනා කරන චානුක ස්ටයිල් එකට. එතකොට ඒකේදී ආපෞසරයක් ඒක මෙහෙමයි කියලා වෙලා නෙවෙයි. නමුත් මේක මේ පුනපුනා කියන දෙයක් නෑ. මේක දැන් ඔය ආපෞසරයක් ගෙනල්ලි වල තියන්න වෙන තැනකට දැන් මේකයි විල්ලි වල කිව්වනේ මේක මේ කාගේවත් ටීම් වලක ඉන්න කෙනාගේ තරඟයක් නෙවෙයි. මේක මේගොල්ලන්ගේ තරඟයක්. ඉතින් මේ තරඟයට ඔබ උදව් කරන්න ඕනේ. ඉතින් එතකොට තරඟයට තරඟකරුවා තරඟ කරන වෙලාවේදී ඔහුගේ තරඟ කරන්නේ මොකද්ද ස්ටයිල් එක? ඒ ස්ටයිල් එකේදී ඔහු ගායනා කරනවා නම් හරි ඔහු ඒ තරඟය හරි එතන හරියට ඉන්නවා නම් ඒකට ලකුණු දෙන්න ඕනේ. ඉතින් මේක අස්සේදී දිල්මිය බේරගන්න නම් ලකුණු හත දුන්නේ නැත්නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ඉතින් මං හිතනවා මොකද දිල්මී රුක්ෂානුයි දෙන්නම මුලින්ම ගායනා කරපු හින්දා තමයි මේක වුණේ. නැත්නම් රුක්ෂානුයි දිල්මී දෙන්නත් මෙයාට පස්සේ සිං කරන්න හිටියා නම් ඔය ටික වෙන්නේත් නෑ. කොහොමත් ගහලා යන්න වෙනවා. මොකද අදිසියව තමල් නොදීනත් ඉන්න පුළුවන් කියලා වල හිතන්නත් පුළුවන්. මම ඒකට කැමති නැහැ. මොකද හේතුව මේක තරගය. අපි මේ ඔක්කොම හොඳට කතා බහ කරනවා කොහොම දේවල් තියෙනවා වගේම ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීම ගැන මම කොහොමත් කැමති නැහැ. මොකද මේ මොකද හේතුව ලකුණු හත දෙන්න පුළුවන් කියන මොකද දැන් රුවන්වැලි මාය දෙන්නගේම කන් ඇහෙන්නේ නැතුව නෙවෙයිනේ. එතකොට මේ ලකුණු හත ලබා දෙන්නේ. ඉතින් ඒකෙහිඳ මොකද දැන් දිල්බිගේ ගායනය තුළ වැරදි දේවල් තිබිච්ච හින්දා තමයි රුවන්වැලි මමයි මේ නිරෝෂා තුන් දෙනාම පරක්කු වෙලා මේ ලකුණු හත දෙන්නේ. අවසානයේදී සෙකන්ඩ් වර්ස් එක වෙනකන් ඉඳලි වල ලකුණු හත දෙන්නේ. ඇවිල්ලිවල නෑ කමන්නේ ගායනා කරන්න පුළුවන් කියන හින්දා. ඒක තමයි අමල් දැන් ඊයේ අපි පොඩි අදකු දෙයක් තිබුණත් අපි මනාපය පලනොයි කියලා ඔව් ඒක තමයි දැන් ඔව් දැන් ඒකේදී මේ නිරෝෂා කියපු කාරණාව තමයි මම මතු කරුවේ දිල්මිට. මොකද හේතුව දිල්මිගේ ගායනය තුළ තියෙනවා ඒ දිල්මිට ගායනා කරන්න පුළුවන්. නමුත් ලකුණු හත ලබා දෙන්න පුළුවන් දිල්මිය. නමුත් දිල්මිය පරයා යනවා කියලිවල ලකුණු හතක් නොදී ඉන්න ඌමනාවක් නැහැ තව කිසිම තරඟකරුවෙකුට. මම කියන්නේ ඒකයි. මම කියන්නේ දැන් චානුක මෙතන සිං කරලා 85 හිටියා නම් ඉඳලිවල දිල්මි මෙතන ගායනා කරුවා නම් එහෙම දිල්මි හරියට ගායනා කරනවා නම් මන් දුන්න ලකුණු හත මට ඒක ප්‍රශ්නයක් නැහැ. චානුක නෙමෙයි කාව ඉස්සර කරගෙන ගියත්. නමුත් මෙතනදී තමන්ගේ කෙනා කියන කෙනා මේ තමන්ගේ ගුලිය හොද මල්ල ගන්න නරකයි. මං හිතන්නේ මං ඒක කරලා නැහැ. මං එහෙම කරලා නැහැ. මං අද ඇත්තටම මගේ ගායනය තුළ මම දැක්කේ චානුකගේ ගායනයේ තියෙන එකාකාරී රටාවක් අනුව දිගටම ගායනා කරලා තියෙනවා සහ චානුක අද ගායනා කරන ඇතුලේ දිල්මිට සාපේක්ෂව මම දිල්මීට වඩා වැඩි තැනක තියන්න පුළුවන් ගායන කුසලතාවයක් තියෙනවා කියන එක දැක්ක නිසා තමයි මම දිල්මි වෙනුවෙන් ලකුණු හත තියාගත්තේ. ඒක මම මගේ තරඟකරුවා කියන තැනම නෙමෙයි මම ඒක කරලා තියෙන්නේ. එහෙම දැක්ක තැන අපි තුන් දෙනාම තුන් විදිහකට රියැක්ට් කරපු තැන් ඕන තරම් මේ තරඟේ පුරාවටම තියෙනවා. දැන් මෙතන මේමනේ දැන් දිල්මිගේ චානුකගේ දෙන්නගේ දියා බැලුවට පස්සේ මේකේ ජනතා පරමාධිපත්වය පවා චානුකගේ පැත්තේ ඉන්නේ. හරි. එතකොට දිල්මි මීට කලින් ලකුණු 96ක් අරගත්තු කෙනෙක්නේ. 96ක් අරගත්තු කෙනාව අද දවසේදී ජනතා පරමාධිපත්‍යයත් පල්ලෙහාට දානවා කියන්නේ එතකොට අපි තුන් දෙනෙක් මෙතන ඉඳලිය වෙලා අපි තුන් දෙනාට දැනුවත්වම මෙහෙම ගායනය තියුණා වූ අඩුපාඩුයි කියන නමුත් ඒක ප්‍රේක්ෂකයා පවා දැනගෙන තිනවා. එතකොට මේ ගීතේ හරියන්නේ නැහැ කියන එක. ඒකෙන් හින්දා තමයි ජනතා පරමාධිපත්‍යයෙන් දිල්මිට එහෙම එකක් නැති වෙන්නේ. එතකොට අද දවසේදී චානුකට ඒක ජනතා පරමාධිපත්‍යය ඊට වැඩියෙන් තියෙනවා. මේක ගැහුවනම් එහෙම එතකොට දිල්මිට වැඩිය ලකුණු 3ක් වැඩියෙන් ඉන්නා මේකේ. ඉතින්
එහෙම ඒක මේ මේ මේක මේ තරංකරුවත් එක තියෙනා උදේට මේක උදව් කරන්න ඕනේ. මේක තමන්ගේ රයිට් දැන් හරි අමල්ට 10ක් ඉන්නවා, ලුවන්ට 9ක් ඉන්නවා, මට 8යි ඉන්නේ කියලා ඉවල අදත් මට එකෙක් කැපුණොත් මං 7යි කියලා ඉවල හිතන්න එපා මේකේ. එහෙම කරවනම් ඉතින් මීට කලින් මම එහෙනම් මගේ තරංගකරුවන්ව මම බේරගන්න උත්සාහ කරන්නේ. එහෙම මම කවදාවත් කරලා නැහැ. ඒක නිසා මේ හැමෝම තම තමන්ගේ තරංගකරුවන් කියන එක නෙමෙයි මෙතනදී ඇත්තටම මේ මේ වෙනකන් ගොඩක් වෙලාවට අපි තුන් දෙනාම වැඩ කරලා තියෙන්නේ. හරියට සහ ඉස්සරහට 24 ඉන්න ඕනේ කවුද, 20 18 ඉන්න ඕනේ කවුද, 15 ඉන්න ඕනේ කවුද කියන එක අපි ඔළුවේ පොඩි පික්චර් එකක් තියෙනවා. ඒ අනුව ඇබිලිටි එකත් එක්ක දැන් මගේ තරංගකරුවෙක් නෙවෙයි වුණත් මම මම රුක්ෂාන්ට ලකුණු හත දෙන්නේ මමනේ මුලින්ම. ඇයි මේ? එහෙමනම් මටත් පුළුවන් රුක්ෂාන්ට ලකුණු හත නොදී ඉන්න පරක්කු වෙලා ගහන්න. නමුත් හොඳ ගායනක් නම් හොඳ ගායනයට මුලින් දෙනවා. මගේ තරංකරුවේ කියලා මගේ ටීම් එකේ කියලා මම එහෙම හිතුවේ නෑ. මොකද හේතුව මගේ එකේනා රුක්ෂාන්ට පස්සේ සින්දු කියන්නේ නැන්නේ. රුක්ෂාන් මේක ඇබිලි වල ලකුණු 95ක් ගත්තොත් මගේ එක කොහොමද ගන්නෙ කියලා ඉවල හිතලා නෙමෙයි මම දුන්නේ. මම දුන්නේ ඒක ඇබිලි වල ඒ දක්ෂතාවයට දක්ෂකම මේ දෙන්න ඕම නැහින්දා. හරි රුවන්. දැන්